sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා ලයිසන් ගන්න බැරි වුණේ ඔයාගෙන් පුරුදු වෙන්න ගිය නිසා. කොහෙද? පටන් ගත්ත වෙලේ ඉඳන්ම කෑ ගහනවා, බය කරනවා. මට දාන්න ඉන්න ගියර එකත් අමතක වෙනවා. හරිද? වා වෙන කායෙන් හරි ඉගෙන ගන්න ලයිසන් ගන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔයාලට මොකද උත්තර තියෙන හදිස්සිය? මට ලයිසන් තිබ්බනම් මෙලහකටත් මං දේවාලේ. කොහෙද? ඔයා ඉතින් බල්ලගේ වැඩේ බූරුවට බාර දෙනවනේ. දැන් බල්ලා කවුද? බූරුවා කවුද? ඔයා කැමති එකක් බාර ගන්න. ඉතුරු එක අර කොට ප්‍රේමයට දෙන්න. මම ඉතින් ඔය කිසිම දෙයකට එහෙම ලෝභ මිනිහෙක් නෙමෙයි. මං දෙකම කොට ප්‍රේමයට දෙන්න. එහෙනම් හොඳයි. හරි. දැන් මට කියන්නකෝ. ඔයා දේවල්ට යන්නේ නෑනේ. ගෑනුන්ට දෙයක් තීරුම් කරනට වඩා ලේසි. ජිරාෆ්ලට සින්දු කියන්න උගන්නන එක. නේ ගුරු, ඔයා දැන් අර දෙමාපියන්ට පණිවිඩයක් කරන්න ඔන්න අපි ළමයා බේරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඇවිල්ලා එක්කගෙන යන්න කියලා. හරි හරි හරි. මං කෝල්ලයක් දැලා කියන්නේ. හා මේ ඉතුකුටුන් ආයිනේ ළමයා බේරගත්තේ කොහොමද කියලා. අපෝ බේරගත්ත විදිහ නම් කියන්නේ බා මිලියජ්ජයිනේ. මේ ඔයා මොකක් හරි හොඳ විදියක් ඉතලා කියන්නකො. වෙන හොඳ විදියක් කොහොමද? මට බෑ ඔය බොරු කියන්න. අනේ මේ ඵලයෙන් යන්න. උඹ ඉතින් කියම බොරු කන්දලා මගෙන් අහගන්න හදන්නේ. අර මැරවරයට සීහෙලතු ඉන්න වෙලාවේ ඌට හොරෙන් ගිහිල්ලා ළමයා උත්සන් ආවා කියලා ඒ මිනිසුන්ට කියන්න පුළුවන්ද? මොකද්ද එතකොට අපිට තියෙන තත්ත්වය? මෙහෙම කරන්නකෝ. ඔයා කියන්න ඔයාගේ ගෝලයට කරුවල අඳුන දීලා දෙන්නේ. ඌට නොපෙනී යන්න පුළුවන්. ඌ නොපෙනී ගිහිල්ලා දොළොස් දිනක්
එක්ක මහා සටනක් දීලා තමයි ළමයා මේකන ආවේ කියලා කියන්නේ. එළපල බල යන්නේ ඈ. එතකොට යාළ මං ගැන නෙමෙයිනේ උඹනේ වීරයා කියලා හිතන්නේ. ඉතින් මේ වැඩ කරලා වීරයා මල්ලේ. එතකොට මම මොනවද කරේ? උඹ කරේ නාත්තම් මේ වැඩේනේ. උත්සන් ආව විතරනේ. ඉතින් විතර බල බල යන්නේ. මං වෙලා බාවම හැඩ දාලා කියන්නම්කෝ. මේ මං දැන් බැංකුවට යනවා. සල්ලි ටිකක් ගන්න. ඈ එතකන් උඹ මේ පැත්ත බලද්ද බලා කියාගෙන හිටහන්කෝ. ඈ හරියයි. මේ ගොන මං ඉතින් මෙතන බලාගෙන ඉන්නවා හැරෙන්න ඉතින් වෙන කරන් දෙයක් නෑනේ. මේ මිත්‍රේ කියනකොට ඒගොල්ලන්ට මං ගැනත් ඉතින් හොඳක් කියා. නැත්තං එහෙම වුණා මං බඩ උදව් කරන්නේ නෑ මොන මකුලක්ද යකෝ මේක. මොකද මේ උඹ කවදාවත් නැත්නම් උඹේ හොඳ කියන්න කියලා කියන්නේ. කිව්වා කියලා ඉතින් බෝ පේන එකක් කෑ. තේන නිසාන ඉතින් කියන්නේ. හරි මේ උඹ කියන්නේ අර ගෑනු ළමයා ගැන. ඒකිට බෝ පේනවනේ. හැබැයි පුතෝ පංකජ බේබි ගිහිල්ලා මෙතන ගෝලේ හිටියේ නෑ කියලා කිව්වහම උඹ කවුමුතුයි. උඹට පන්දිතු වෙලක් නෑනේ. උඹ ගිහිල්ලා මං කිව්ව එක කරහන්කෝ. මොකද කිව්වේ? ආයි කියපන් බලන්න. මේ ගරුත්වය ඇතුව කතා කරන්න ඉගෙන ගනි. නැත්තම් දන්නවනේ. ඔයද බේන්ද ගන්නවා. ඕකයි දැන් කරන්න බැරි. මං කිව්වෙද මං ගැන හොඳක් කියන්න කියලා. කාගේ එකක් ගැන හොඳක් කියනකොට මොකෝ කවුරුත් ඇවිල්ලා ඔය දෙක කට කරන්නේ නැහනේ ඒකනේ. අන්න ඒ ගානට හිටාගමුද? මලි වන්න රත්තරනේ නන්දාවතේ මගේ මලි වන්න රත්තරනේ නන්දාවතේ ආ මේ ප්‍රේම්නේ මම ප්‍රේම්ව තනියම හම්බු වෙන්න මම හිටියේ ෂී ඒක හරිනේ ආපෝ ඇයි මගේ හොඳම යාළුවගේ නෝනවයම තනියම හමු වෙන එක හරි නෑනේ. එපා. අනේ මේ නිකන් විකාර කතා කරන්න එපා ප්‍රේම්. මම මේ වට කියන්නේ හිටියේ අපේ ගොඩේ අර ඩේමියන්ගේ කේස් එකෙන් පස්සේ නයා වගේ වෙලා ඉන්නේ. දැන් නයෙක් වගේද? ඒ කියන්නේ පිටේ පයන් ඇවිල්ලාද? හරිනේ. පහුගිය දවස්වල කතා කරද්දිත් පොඩ්ඩක් එස් සකුර වැඩියෙන් ආවා. That's it's ගග හිටියේ. හරි. ඒ කතාව ඕනේ. හරි. ඉතින් මම වීලුවක් ගලේ කියන්නකෝ. දැන් මේකයි ප්‍රේ. අපේ ගොඩේ ආතාලි කෙනෙකුට කතා කරලා මොනවා හරි කිව්ව ඩේමියන් ගැන. අපි නිකන් අහක යන නඩු දාගන්න ඕනේ නෑනේ ප්‍රේම්. අනේ ඔයා පොඩ්ඩක් ගොඩේට කියන්නකෝ මේ වගේ වැඩ කරන්න එපා කියලා. කවුද දන්නේ පාතාලේට කතා කළේ බිස්නස් වැඩකටද කියලා. ඇයි අපි විකුණන්නේද? මේ ප්‍රේම්. ඔයා සීරියස් වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද? තියෙනවා. අපෝ. ඒ වුණාට මං සීරියස් වෙනවට මිනිස්සු කැමති නෑ. ඔයා ඉතින් සීරියස් වෙන්නේ හවසටනේ? නෑ. මං හවසට පුළුවන් තරම් ජොලි ඉන්නේ. මොකද මගේ පාට්නර් අර උසේ එක සුදු එක ඌ හොඳටම විහිළු කරන්නේ හවසට. හරි. මේ මං කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හිතන්න. මේ වුණ මං පොඩි කාරණාවක් කියන්න. දැන් ගොඩයා පාතාලේට කතා කරාන. පාතාලේ කාගේ හරි නම්බරයක් තියෙන්නේ බෑ. ඕක ළඟ දිනවද පාතාලේ නම්බර. ආයුධ කතාවක් කිව්වනම් අනිවාර්යෙන්ම බාතුන් එහෙගෙන උට කතා කරා වෙන්න පුළුවන් ආයුධ කට්ටලිය අරන් වරින් කියලා. කපන්න කොටන්න මොනා හරි කිව්වනම් එහෙනම් මාළු කඩේ මුදලාලිට වෙන්නේ නැති ගාන්ට මට පෙති ටික කපලා දීපන් කියලා. හරි. ඔයානම් හරියන්නේ අපේ ගොඩේටම තමයි. ඕනේ. අල්ලයි මාව. හරි මන් තියන්න. හරි. දවසේ පාර අරස් ගන්න. මේ ගොඩලියත් මහත්තයා නේද? මුල්ලිය තමයි. ඇයි? මොකද්ද? මම මහත්තයාව හම්බෙන්නම හිටියේ.
ඉස්සලම කියනකෝ ඔයා කවුද කියලා. මං යාපා. යාපා? තමස ජපන්ද? නෑ නෑ මං යාපා. හරි හරි මොකද්ද වෙන්න ඕනේ? මට මහත්තයාට කියලා පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඉස්සසඩන ගොඩේට ගිහිල්ලා මොන හරි බීලා කතා කරමු. අනේ මම මේ පොඩි ගමනක් යන ගමන් මම මෙතනම කිවර කමක් නැද්ද? හරි හරි ගමන් නැහැ වැඩේ ඉතින් වෙනම නම් මොනවද බැරි ඈ? මට තියෙනවා ගෙයක් විකුණ ගන්න. හරි සිම්පල් නේ මම විකුණලා දෙන්න. යා මේ මේ මේකයි මහත්තයෝ දැන්. මම මගේ ගෙදර තියෙනවානේ. මං ඉන්න ගෙදර. මගේ ඉන්න ගෙදර මගේ ආච්චි නැවතිලා ඉන්නවා. එයා යවා ගන්න විදියක් නැහැ. එහෙ නැවතිලා. හරි ඒක නිඳ මට මේක විකුණ ගන්න විදියක් නතු ඉන්නේ. අද මම මොනවද කරන්න ඕනේ? මුලින්ම ආච්චි යවන්න ඕනේ. දෙවනුවගේ විකුණන්න. ඒක මං කොහොමද ඇයිසේ කරන්නේ? අමුසි ඉස්සලා ආච්චි යවනවා. ඊට පස්සේ මං ගේ විකුණලා දෙන්න. ඔය දෙකටම තමයි මහත්තයාට මං පොමිෂන් එක දෙන්නේ. දෙකටම කිව්වේ? දෙකටම කිව්වේ මුලින් ආච්චි යවන එක. පස්සේ ගේ විකුණන එක. ඒ දෙකටම ගේ විකුණලා ගන්න සල්ලි වලින් 130ක කොමිෂන් එකක් දෙනවා. මට ඇහිච්ච විදිහද නැත්නම් තමුසි මේ ඇත්තටම? නේ නේ මේ ඇත්තටම කියන්නේ. ඇත්තටම කියන්නේ. මොකද ආච්චි යවන එක ලේසි පාස් වැඩක් නෙමෙයි. ගේ විකුණලා ගන්න සල්ලි වලින් 130ක් දුන්නත් මට පාඩු නැත්තේ ඒකයි. හරි. සල්ලි හිතාගන්න වැඩේ කෙරුණා කියලා. මාත්‍ය හිතාගන්න සල්ලි ලැබුණා කියලා. අපුරාරි කියලා මනාර බිවි කතා කරලා. දෙකත් වෙනන්නේ. ඒක හොඳ ඒක හොඳ. බලන්න පරිස්සම්. පුංචි මැනිකේ මේ මොකක් හරි කුලි වැඩක් එහෙම නැද්ද පුංචි මැනිකේ? මේ දවස්වල කිසිම වැඩක් නැහැ පුංචි මැනිකේ. මොනවද කරන වැඩ? හන්දට යනවා, චිත්‍රපටි කරනවා, හැර ඕනම කුලි වැඩක් කරනවා පුංචි මැනිකේ. මේ අනේ අප්පච්චි දැන් නැහැනේ. ඔයා අප්පච්චි ඉන්න වෙලාවක එන්නකෝ. අනේ පුංචි මැනිකේ මේ පුංචි මහත්තයාට හරි කියලා බලන්නකො මොකක් හරි කුලී වැඩක් තියෙනවද කියලා. මේ අයියා තාපචිත් එක ගිහිල්ලානේ. ඒ කියන්නේ පුංචි මහත්තයා වලව්වෙමද ඉන්නේ? අයියා කවදාත් හිටියේ වලව්වේ තමයි. ඇයි එහෙම හුවේ? නෑ මේ පාරේ එක එකාලා මහ පුදුම කතානේ කියන්නේ පුංචි මැනිකේ. පුංචි මහත්තයාව හොරු ගෙනහිල්ලාය. තාම ගිනෙල්ල නැතිය වලවට ගියාට මේ කිසිම වැඩක් නැතිය කියලා. මොන බිස්සද? අයියා ගියා අප්පච්චිත් එක්ක. ඔය එක එක්කෙනා කියන දේවල් වැඩක් නැහනේ. මේ පුංචි මහත්තයා වලවට ඇවිල්ලා දැන් දවස් කීයක් විතර වෙනවද? ඉන්නකෝ පොඩ්ඩක් අම්මර කතා කරන්න. ඇවිල්ලා කොච්චර දවසක්ද කියන්නේ? මට තේරෙන්නේ නැහැ. මේක ආවා තොරු ගිනිච්චෙත් නැහැ. හරි හරි. එහෙමනම් මං ගිහිල්ලා එන්නම් පුංචි මැනිකේ. මේ දැන් ඔයා ආවේ අයියා ගැන විස්තර දැනගන්නද නැත්නම් මොකක් හරි වැඩක් ඉල්ලගෙනද? ඇත්තටම මොකක් හරි පුංචි වැඩක් හරි තියෙනවද පුංචි මැනිකේ? පොඩ්ඩක් ඉන්නකො මං අම්මට කතා කරන් ඉන්න. මේ මිදුලේ වැඩ වගේකුත් තියනවා කියලා කිව්වා. ඈ යකෝ. උසුපි කාටම කියනවනේ ඉස්සුවේ නෑයි කියලා. දැන් මට හිතා ගන්න බැරි. කොල්ල ඇත්තටම ආවද නැත්තම් මොකද්ද උනේ කියලා.
මේ බොරු කියන්නේ කටේ තුලේ නොගෑවිනි. මේ අම්මේ කුලී වැඩ හොයාගෙන කවුද මන්ද මිනිස්සෙක් ඇවිල්ලා මට එයා කතා කරන විදිහ හරි සැකයි. පොඩ්ඩක් එන්න බලන්න. සැකයි කිව්වේ? මොනද මේ මිනිස්සෙක් කිව්වේ? ගිහින් කියන්නේ වැඩමුකුත් නැහැ කියලා. අම්මේ මිනිහා කුලී වැඩ ඉල්ලගෙන ආවට මට පේන්නේ නිකන් අයියා ගැන විස්තර අහන්න ඇවිල්ලා වගේ. මොකක්? ඔව්. එයා වැඩ ගැනට වඩා ඇහුවේ බේබී ඉන්නවද? බේබිව හම්බුණාද? බේබිව හොරු වරන් ගියා කියන කතාව ඇත්තද වගේ දේවන්නේ. මේ වෙලාවට තමයි හිතන්නේ ලක්ෂ්මන් හිටියනම් හරි කියලා. හරි කමියා. මේ ඉන්න මම ෆෝන් එක. මොකටද ෆෝන් එක? ෆොටෝ එකක් ගන්නද? පිස්සුද ළමයා එමිනත් එක මොකටද ෆොටෝ ගන්නෙ? අම්මේ මේ මිනිස්සයත් එක ෆොටෝ ගන්න නෙමෙයි. පොලිසියට පෙන්නන්න දෙයක් හරි තියෙනවනේ එතකොට. මම ගිහින්. කොම්මේ ඒක තමයි මාත් අහන්නේ. මිනිහා එනම් පැනලා ගිහිල්ලා තමයි. පැනලා ගිහින් කා එක්කනේ? අනේ මන්ද. මං හිතුව හරියන්නේ. මිනිස්සු ඇවිල්ලා තියෙන තොරතුරු හොයාගන්න තමයි. ඒකනේ මං ගෙට යනකන් ඉඳලා පැනගත්තේ. මං පාරට ගිහලා බලන්න. අම්මා ගියා කියලා ඒ මිනිස්සුන් අඳුනගන්නේ නෑනේ. ඔයගින් මොනා කරන්නේ? පොඩින්න මං ගිහින්. නෑ නෑ නෑ. ඔයා යන්න එපා. අපි දන්නේ නෑනේ තව කවුරු කවුරු ඇවිල්ලා ඉන්නවද කියලා. මේ තාත්තාවට පස්සේ හොයලා බලමු. යා යා. මේ මං වැඩි දුරක් යන්නේ නෑ. ගේට්ටු කවට යන්නේ? සඳා යන්න එපා කියන එක අහන්න. අම්මේ බය වෙන්නවා පොඩ්ඩක් ගිහිලෙන්න. සඳා! සඳා! මෙහෙට එන්න ළමයෝ. මගේ නෝනිගේ මේ ඉතින් නෝනිට කියනවා කො ආච්චිව මෙහෙම පිටත් කරන්න කියලා ඉවරයිනේ. ඒක කියන්නත් අපේ නෝනි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහනේ. ආ මිකෙන් තාම රට. ඔව් රට රට. රට කියන්නේ මේ උඩ රට. නෝර නෝර. එතකොට යාපට නෝරත් ඉඩකඩම් දිනවද? නෑ නෑ නෑ. මගේ නෝනිගේ හස්බන්ඩගේ ඉඩකඩම් නෝර තියෙන්නේ. මොකද කිවි? නෝර? ඕ. නාන්දර දෙමළද ඔයි? එතකොට තමුසිකේ නෝනිට හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවා. ඉන්නවා. ඒ දෙන්න වැඩ කරේ එකට කටාරවල. රට යනකොට එනකොට දෙන්න වෙන වෙන යනකොට වියදම වැඩි කියලා එකට යන්න ඕනේ කියලා දැන් දෙන්නම පදිංචිලා ඉන්නේ නුවර. එතකොට දැන් තමුසේ මෙහෙ ඉන්නවා. තමුසිකේ නෝනා එහෙ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. වලපයයි ගොඩපයයි හිටපු ගෑණි. ඈ අන්තිමේදී තණ්හාද ගැව්වනේ. එතකොට තමුසේ මට කියන්නේ මේ ආච්චි වෙලවන්න කියලාද? අපිට වෙනම හොයන්න. එතකොට ඒක හොදන්න ඕනේ නෑනේ. අද හදන මාළුව දියරහ වුණොත් අප්පච්චිම හොඳට අහ ගන්නවා සාරණිය හොඳේ. මේ ගොඩලියද්ද මහත්තයා. ආ හරි තේරුණා සාරණිය. ගොඩනියද්ද. ඔතේ කොහොමද ලියන්නත් තියෙන්නේ? හරිදින් සාත්තරේ හරිනේ. අනිත් එක ගුරු ආලා දෙනවද? අඤ්ඤඤ්ඤේ හොඤ්ඤඤ්ඤේ හොඤ්ඤඤ්ඤේ.